අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාගයට නියමිත ශාසන ඉතිහාසය පොතට අදාළව පළවෙනි පාඩමේ 25 වෙනි කොටස සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ වස් විසීම වස් පවාරණේ. වස් විසීම වස් පවාරණේ කියන කොටස් දෙක අපි මේ වීඩියෝ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතින් අපේ නාලිකාව ඔබ දන්නවා, පිරිවෙන දහම් පාසල නාලිකාව, දහම් පාසල් අවසාන විභාගය, ධර්මාචාර්ය විභාගය, දහම් පාසලේ අනිකුත් විභාග, සාමාන්‍ය පෙළ විභාගයට අදාළ බොහෝ පාඩම් සාකච්ඡා කරන නාලිකාවක්. ඉතින් මේ නාලිකාවත් එක්ක ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. බෙල් අයිකන් එක ඔබලා ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අපි අප්ලෝඩ් කරන පාඩම් පිළිබඳ විස්තර දැනගන්නටත් පුළුවන්. අපි වැඩි විස්තර කතා නොකර පාඩමට අදාළ විස්තර සාකච්ඡා කරමු. වස් විසීම භික්ෂුන් වහන්සේලාගේ වැදගත් වෙන විනය කර්මයක් තමයි වස් විසීම කියන්නේ. මේ වස් විසීමේ විනය කර්මය පිළිබඳව දහම් පාසල් අවසාන විභාගයේදී අහන්න පුළුවන්. ඒ නිසා වස් විසීම ගැන අපි දැනගෙන ඉන්න එක හොඳයි. ඒ වගේම බෞද්ධයෝ හැටියට වස් විසීම සම්බන්ධ වස් විසීම මොකක්ද කියන එක සම්බන්ධව අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නට ඕන. එනිසා අපි බලමු වස් විසීම සම්බන්ධව. භාරතීය භූගෝලීය පරිසරය අනුව වර්ෂා ඍතුවේහි පවත්න අධික වර්ෂාව නිසාද පැවිද්දන්ට දුෂ්කරතා ඇතිවිය. එබැවින් ඔහු එක තැනක පදිංචිව කල් ගෙවූහ. සාමාන්‍ය භාරතයේ ඉන්දියාව වැස්ස අධික කාලයක් තියෙනවා. වර්ෂා ඍතුව වැසි කාලේ වස්සාන සමය වැහි කාලයේදී අධික වර්ෂාව නිසා පැවිදි උතුමන්ට පැවිද්දන්ට සංචාරික ජීවිතයක් ගත කරන්න බැහැ. ඒ තරම් අධික වර්ෂාවක් අධික වර්ෂා පතනයක් තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට අනිකුත් පැවිදි පාර්ශවයන්ට සංචාරය කිරීම අපහසුතාවයක් වුණා. භාරතීය භූගෝලීය පරිසරය අනුව වර්ෂා කාලයේදී වර්ෂා ඍතුවේදී වස්සාන ඍතුවේදී අධික වර්ෂාවක් තියෙනවා. ඒ නිසා පැවිද්දන්ට ඒ කාලේ අධික දුෂ්කරතා සහිත කාලයක් වෙනවා. ඉතින් මේ අධික දුෂ්කරතා සහිත කාලයේදී ජෛන ආගමික විශ්වාස අනුව වැසි සමයේ නව ජීවනයේ ලබා පිබිද එන තෘණ ආදී ජීව වස්තුන් පෑගීම නොමනාය. ජෛන ආගමික විශ්වාසයට අනුව අලුතින් නිර්මාණය වෙලා එන තනකොළ පෑගීම, තෘණ වර්ග පෑගීම නොකළ යුතුයි. ජෛන ආගමික විශ්වාසයට අනුව වර්ෂා ඍතුවේදී අධික වර්ෂාපතනයක් ආවම ඒ වැහි කාලයේදී අලුතින් ලියලාලා එන තනකොළ පෑගීම නොකළ යුතු කාරණයක් විදිහට තමයි ජෛන ආගමිකයින් විශ්වාස කරන්නේ. මුල් අවධියේදී බෞද්ධ භික්ෂූන් මේ කරුණු ගැන නොසලකා චාරිකාවේ යෙදුණු නිසා මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ ජෛන ආගම තුළින් ව්‍යාප්ත කරලා තිබුණු අදහස ජෛන ආගමික සංකල්පය තුළින් ජනගත කරලා තිබුණු මේ අදහස නිසා පස්සේ කාලේ වෙනකොට බෞද්ධ භික්ෂූන් වහන්සේලාටත් චෝදනාවක් නැගෙනවා. මුල් කාලයේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැසි කාලයේදීත් වර්ෂාන ඍතුවේදීත් වර්ෂා ඍතුවේදීත් පින්නපාතේ වැඩම කරමින් චාරිකාවේ ධර්මචාරිකාවේ හැසිරමින් කටයුතු කරනවා. ඉතින් ජනතාවගෙන් ලොකු විරෝධයක් ඇති වුණා. ඒ නිසා වැසි සමයෙහි වස් එළඹ එක තැනකට වී වැඩවෙසෙන ලෙස බුදුරදුන් භික්ෂූන්ට උපදෙස් දී වදාළේ මේ කරුණු සැලකිල්ලට ගනිමිනි. මේ ජෛනයන් විසින් ජෛන ආගමිකයන් විසින් ඇති කරලා තිබුණු තත්ත්වය අනුව සමාජය තුළ නව
තනකොළ අලුතිං ලියලා එන තනකොළ පෑගීම නොකළ යුතු දෙයක් විදිහට මතයක් සමාජය තුළ නිර්මාණය කරලා තිබුණා. ඒ මතයට ගරු කරපු බොහෝ දෙනෙක් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට චෝදනාවක් කළා. අලුතින් හැදෙන තනකොළ පාගමින් දහස් ගණනක්. එකට හේතුව තමයි භික්‍ෂූන් වහන්සේලා වර්තමානය වගේ නෙවෙයි, ඒ කාලයේදී භික්‍ෂූන් වහන්සේලා මාර්ගයට බැස්සම දහස් ගණනක්, දස දහසයි, විසි දහසයි, ඔය විදිහට තමයි වැඩම කරන්නේ. එතකොට දස දහසක් විසි දහසක් වැඩම කරනකොට තනකොළ පෑගිලා ලොකු විනාශයක් සිද්ධ වෙනවා. ඒ විනාශය සලකා ගනිමින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, වස්සානේ වස්සං උපගන්තුන්, වස්සානේ වස්සං උපගන්තුන් කියන විනය නීතිය පනවන්නේ. වර්ෂා ඍතුවේහි වැසි කාලයේදී වස් එළඹිය යුතුයි. උපසපන් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම අනිවාර්යයෙන්ම වස් එළඹිය යුතුයි කියන පැනවීම සිද්ධ කරන්නේ. එහෙමනම් වර්ෂා ඍතුවේ තමයි වස් එළඹීම සිද්ධ කරන්නේ. වස් කාලේ වස් එළඹීම, වස් විසීම සම්බන්ධව අපි මේ තොරතුරු ටික විතරයි සාකච්ඡා කරන්නේ. වස් සමාදන් වුණාට පස්සේ මොනවද වස් කාලයේදී සිද්ධ කරන්නට ඕන කියන කරුණු පිළිබඳවත් අපිට අවධානය යොමු කරන්නට වෙනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කරමින්, ගිහි ජනතාව සමග බණ භාවනාදී කටයුතු සිද්ධ කරමින් ආධ්‍යාත්මික සුවය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු වල නිරත විය යුතුයි. ඒ වගේම වස් සමාදන් වීම සඳහා, වස් එළඹීම සඳහා අනිවාර්යයෙන්ම සුදුසු ස්ථානයක් භික්ෂුන් වහන්සේලා තෝරා ගත යුතුයි. ඒ විදිහට වස් එළඹීම සම්බන්ධව තියෙන කරුණු ඒ විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. කාගේ බලපෑම අනුවද වස් එළඹීම සිද්ධ වෙන්නේ, ඒ වගේම මොන ඍතුවේද වස් එළඹීම සිද්ධ වෙන්නේ, මේ විදිහට අපිට විශේෂ කරුණු වලින් ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. පවාරණය, වස් විසීම ඇසුරු කොටගෙන පවාරණය හා කටිනය යන චාරිත්‍ර දෙකක් ඇතිවිය. පවාරණය හා කටිනය, පවාරණය සහ කටිනය, කටිනය කියන වචනේ කටින පින්කම් පිළිබඳව මේ දුවාදරුවන්ට බෞද්ධ ජනතාවට නුහුරු ගතියක් නැහැ. හැබැයි පවාරණය කියන එක මොකක්ද කියන එක පිළිබඳව ඒ තරම් අවබෝධයක් ගිහි ජනතාවට නැහැ. මෙම චාරිත්‍ර දෙක මුල් කොටගෙන තවත් විනය නීති සමූහයක් පැනවීමට සිදු වූ බව මහා වග්ගපාලයේ තිබෙන පවාරණ කටින කන්දකයන්ගෙන් පෙනේ. පවාරණක් කන්දකයේ සහ කටිනක් කන්දකයේ කියලා දෙකක් තියෙනවා, කන්දක දෙකක් තියෙනවා මහා වග්ගපාලයේ. මේ කන්දක දෙකම ඔබට කියවන්න පුළුවන් විනය පිටකේ අරගෙන, මේ විනය පිටකේ තියෙන පවාරණක් කන්දකය සහ කටිනක් කන්දකය කියවන්න පුළුවන්. විනය නීති සමූහයක් පැනවීමට සිද්ධ වෙනවා මහවග්ග පාලිය සඳහන් වෙන විදිහට පවාරණය සහ කටිනේ සම්බන්ධ කරගෙන. පවාරණක් කන්දකය සහ කටිනක් කන්දකය මේ පිළිබඳව තොරතුරු තියෙනවා. ඒ තුළින් භික්ෂූන් වහන්සේ ක්‍රමානුකූල චාරිත්‍ර බද්ධ ජීවිතයකට හැඩ ගැසුනාහ. පවාරණය කියන්නේ භික්ෂූන් වහන්සේලා වස්සාන කාලය තුළ විනය නීති වලට පටහැනි නොවන විදිහට ශාස්ත්‍රූ ගෞරවයෙන් යුක්තව ඉතාමත් හොඳින් ඒ සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම අනුගමනය කරමින් කටයුතු කළා. ඒ නිසා උන්වහන්සේට වස් පවාරණය සිද්ධ කරන්නට පුළුවන් කියලා ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා ඉදිරිපිට පොහොය කර්ම ගෙයක් ඇතුළේදී, පොහොය කර්ම සිද්ධ කරන ස්ථානයකදී කරනු ලබන ප්‍රකාශයක්. වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට වස් කාල සීමාවේදී කිසිදු විනය නීතියක් උල්ලංඝනය නොවන විදිහට කටයුතු කරපු බව ඔප්පු කරලා සියලුම භික්ෂූන් වහන්සේලාගේ එකඟතාවයෙන් වස් පවාරණය කිරීම තමයි පවාරණය හැටියට සඳහන් කරන්නේ. ඒත් එක්කම කඨින පින්කම් ආදී සිද්ධ කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. මාස 3ක් පුරාවටම විනය නීති වලට ගරු කරමින් විනය නීති වලට අනුව කටයුතු කරපු භික්ෂුන් වහන්සේලාට කරන ප්‍රශස්ති පූජාවක් විදිහට, කරන ගෞරවයක් විදිහට, ඒ වගේම මහා ආනිසංස ලැබෙන පින්කමක් විදිහට තමයි කඨින පින්කම බෞද්ධ ජනතාව විශ්වාස කරන්නේ. භික්ෂු සංඝයාගේ සමගියත් ශික්ෂණයත් උසස් වනු පිණිස පොහෝ පවරුණු කිරීමටද බුදුරදුන් නියම කොට ඇත. පොහෝ පවාරණේ පොහොය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ සමගිය සහ ශික්ෂණය ඇති කිරීම සඳහා. පොහොය කර්මයක් සිද්ධ කරලා තමයි ඒ අවස්ථාවේදී තමයි අනිවාර්යයෙන්ම පවාරණය සිද්ධ කළ යුතු වෙන්නේ.
පොහොය කිරීම යනුවෙන් සඳහන් වන එම විනය කර්මය සඳහා දෙසතියකට වරක් රැස්වේ යුතුයි. භික්‍ෂූන් වහන්සේලා සති දෙකකට වතාවක් පොහොය කර්මගේයකට රැස්වී යුතුයි. පොහොය කර්මගෙවල් එවැනි රැස්වීම් සඳහා සීම උපෝසතාකාර සම්මත කර ගැනීමට අවශ්‍ය නීති හා උපදෙස්ත බුදුරදුන් පෙන්වදී ඇත. පොහොය කිරීම සඳහා සීම උපෝසතාගාර සකස් කරගන්නට ඕන, සීම මාලක සකස් කරගන්නට ඕන. සීම මාලක සකස් කර ගැනීම සඳහා, නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේ විනය පිටකයේදී දේශනා කරලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙහි මූලිකාංගය වූ අතර එහිදීද පිළිපැදිය යුතු සිරිත් විරිත් පද්ධතියක් ඇත. විශේෂයෙන්ම පෝය කර්මගේදී ගෙදරට ගියාට පස්සේ, පෝය සීමාවට ගියාට පස්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සිදුවෙනවා. පවාරණය කරන දවසේදී ප්‍රාතිමෝක්ෂය භික්ෂුන් වහන්සේලා සඳහා පනවා ඇති සියලු ශික්ෂා පද සජ්ජායනය කළ යුතුයි. සජ්ජායනයෙන් පස්සේ වස් එළඹීම සහ පවාරණය කියන දෙකම සිද්ධ වෙන්නේ. මෙම විනය කර්මය හා සම්බන්ධ සීමා නියම කිරීම භික්ෂු සමාජයේ විකාශනයට බලපෑ කරුණකි. විනය කර්මය හා සම්බන්ධ විනය කර්ම හා සම්බන්ධ සීමා නියම කිරීම භික්ෂු සමාජයේ විකාශනයේ වෙලා වෙනස් වෙලා ඒම සඳහා බලපාලා තියෙනවා. පසු කාලයක භික්ෂු සමාජයේ ආචාර්ය පරම්පරා හා සම්ප්‍රදායන් වශයෙන් බෙදී ගියේ මේ ප්‍රාදේශික ආවාස මුල් කොටගෙනය. පස්සේ කාලෙදී ආචාර්ය පරම්පරා හා සම්ප්‍රදායන් වශයෙන් බෙදිලා යනවා. එහෙම බෙදිලා ගියන්න හේතුව වුණේ එක එක ප්‍රදේශවල පහසුව සඳහා භික්ෂුන් වහන්සේලාගේ එකඟත්වයෙන් නිර්මාණය කරගත සීමාවන් නිසා. ඒ සීමාවට එකතු වෙන පරම්පරාව ආචාර්ය පරම්පරා නිර්මාණය කරගෙන, ආචාර්ය පරම්පරා හා සම්ප්‍රදායන් ගොඩනගාගෙන ප්‍රාදේශීය වශයෙන් භික්ෂුන් වහන්සේලා විවිධ කොටස්වලට බෙදුනා. ඉතින් එහෙමනම් වස් විසීම කියන්නේ වස් කාලයේදී වර්ෂා ඍතුවේදී විනයානුකූලව භික්ෂුන් වහන්සේලා විහාරස්ථානවල හෝ වස් එළඹී ස්ථානයට වෙමින් ගිහි ජනතාවත් සමග සම්බන්ධතා පවත්වමින් ගිහි ජනතාවට ධර්මෝපදේශ ලබා දෙමින් තමන්ගේ ආධ්‍යාත්මික සුවය ලබා ගැනීම සඳහා ප්‍රාතිමෝක්ෂය සිහිපත් කරමින් කටයුතු කරන අවස්ථාවක්. පවාරණය කියන්නේ විනය නීති උල්ලංඝනය නොකරමින් වස්සාන කාල සීමාව තුළ අධ්‍යාත්මික සුවය ඇතිකර ගැනීම සඳහා සියලු ආකාරයෙන් කටයුතු කරපු නිසා කටයුතු කරපු උන්වහන්සේලාට වැඩිහිටි ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ඒ වස් එළඹීමෙන් නිදහස් වීම, වස් එළඹීමෙන් නිදහස් වෙලා ජනපද චාරිකාවේ හැසිරෙමින් ධර්ම ප්‍රචාර කටයුතු කිරීම සඳහා අවස්ථාව උදා කර ගැනීම තමයි පවාරණය තුළින් සිදු කරනු ලබන්නේ. එහෙමනම් ඒ පාඩමේ ඒ කොටස තේරෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. වස් විසීම සහ පවාරණය කියන කොටස් දෙක සාකච්ඡා කළේ දහම්පාසල් අවසාන විභාගයට නියමිත ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩමේ 25 වෙනි කොටස. 25 වෙනි කොටසින් අපි ඒ විදිහේ තොරතුරු සාකච්ඡා කළා. අපි ඊළඟ කොටසේ තවත් බොහෝ වැදගත් විශේෂ කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ පාඩමෙන් අපි සමු ගන්නවා අපගේ නාලිකාව සමග එකතු වෙන්නට කියලා ඔබට සිහිපත් කරනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව දහම් පාසල් විභාග සඳහා අත්වැලක් සපයමින් අනුග්‍රහයක් දක්වමින් ශක්තියක් වෙන්නට අපි මේ නාලිකාව තුළින් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙන්නේ, ඔබ හමු වෙමින් කටයුතු කරන්නේ. එසේනම් ඊළඟ පාඩමින් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.